අපි පාසල් අධ්‍යාපනය ඉවර වෙනවා. ඉතින් අවුරුදු 13ක් පාසල් ගිහිල්ලා ඊළඟට අපි අපේ ඒ ලෙවල්ස් වලින් අපි කැම්පස් එකට යනවා, අපි ප්‍රයිවට් කැම්පස් එකට යනවා. එහෙම නැත්නම් අපි කෝසස් වෙන්න පුළුවන්, ඩිප්ලෝමාස් වෙන්න පුළුවන්, ඔයක ඒ දේවල් වලට මේ වෙද්දි සහ සහට කරගෙන යන්න හිතනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා ස්කෝලි ඉවරච්ච කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් ෆලෝ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න ඉස්සරහට හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැමෝටම වැදගත්. ඉස්සෙල්ලාම කියන්න මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මොකද ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඉතින් මේකෙදි අපි හැමෝම බලන දේ තමයි කොහොමද මේ අඩු මුදලකට ගොඩක් වැලිඩ් තියෙන ඩිග්‍රී එකක්, ඩිප්ලෝමා එකක්, එහෙම නැත්නම් සර්ටිෆිකේට් කෝස් එකක් මොකක් හරි කරන්න කියලා. ඉතින් මේක අපි හැමෝම හොයන්නේ. ඉතින් මේකෙදි ඔයගලන ඕන තරම් Google එකේ සර්ච් කරලා ගන්න පුළුවන් ෆ්‍රී සයිට්ස් වල එක එක විවිධ ඉන්ඩස්ට්‍රි ලෙවල් වල එක එක කෝසස් තියෙනවා. බිගිනින් ලෙවල් එකේ ඉඳලා එක්ස්පර්ට් වෙන එක, ප්‍රොෆෙෂනල් වෙන එක. ඉතින් මේකෙදි ඔයගල කරන්න ඕන දේ තමයි ඔයගල මේවා අහන්නට දන්නේ නැහැ සමහරවිට කරන්නේ බගට ඔහොම කතාවක් තියෙනවා. ඉතින් ඒ වුණාට මම කියලා දෙන්න හදන්නේ කොහොමද මේ ෆ්‍රී කෝස් එකක් සර්ටිෆිකේට්ස් එක්ක ගොඩක් වැලිඩේෂන්ස් එක්ක ඔයගොල්ලෝ කොහොමද ඔයාගේ කරගන්නේ කියලා මේ ටූල් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ ටූල් එක වෙන මොකක්ද? මේ LinkedIn. LinkedIn කියන්නේ social media network. ඉතින් social media networks ගද්දී අපි දන්නවා Facebook තියෙනවා, ඒ වගේම Instagram, WhatsApp, ওই වගේ ගොඩක් Twitter වගේ ගොඩක් social media සි. නමුත් මේවා ඇතුළතදී අපිට online course එකක් වගේ දේවල් කරන්න බෑ. කරන වෙනම කම්පැනි එක නෙමෙයි මම කියන්නේ, වෙනම Facebook එක ඇතුළේ අපිට decoration එකක් ගන්න බෑ. වෙනම courses ඒගොල්ලෝ provide කරන්නේ නැහැ අපිට. ඉතින් මේකෙදි LinkedIn ගැන කතා කරන්න මම ඒකයි මෙතන තෝරගත්තේ. ගොඩක්ම වාසිසාර දේවල් මම ඉස්සරහ කතා කරන්න වීඩියෝ එකේදී LinkedIn කියන්නේ 2003 දී රිලීස් වෙච්ච social media platform එකේ නේද, social media network එකක්. මේක අනිත් social media වගේ නෙමෙයි, Facebook, Instagram, WhatsApp, Twitter වගේ දේවල් නෙමෙයි. LinkedIn කියන වෙනම ලෙවල් එකක තියෙන වෙනම ප්‍රොෆෙෂනල් social media network එකක්. ඉතින් මේක ඇතුළතදී LinkedIn ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම LinkedIn හදන්න පුළුවන්. මේකෙදි මේගොල්ලෝ ගොඩක් ફોકસ කරන්නේ මිනිහෙක්ගේ, එහෙම නැත්නම් මේක පාවිච්චි කරන users ලාගේ career opportunities, එහෙම නැත්නම් job vacancies, ඒ වගේම මිනිහෙක්ගේ දියුණුව achievements වගේ දේවල් මේක ඇතුළේ share කරලා මේකේ කොහොමද මේ පාවිච්චි කරන users ලාව build up කරන්න කියලා. ඉතින් මේකෙදි LinkedIn ගැන කියනවා නම් ඒ වගේම ඉතින් LinkedIn ඇතුළේ අපි Facebook වල වගේ memes අරන් මම share කරන්නේ නැහැ. එතකොට ඒ වගේම මේක ඇතුළේ දාන්නේ මිනිහ ගත්ත, ඒ කියන්නේ user මම නම් මම achieve කරගත්ත දේවල්, ඔයාලා මම achieve කරගත්ත දේවල් විතරයි මේක ඇතුළේ දාන්නේ, සහ තනිකර professional educational දේවල් විතරයි ඔයා මේක ඇතුළේ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ ගොඩක් වැදගත්යි. මොකද මේක ඇතුළේ ඉන්නවා entry level එකේ ඉඳන් beginning කෙනෙක්, intermediate, expert, professional ඔය level එකේ, industry level එකේ ඉන්න හැමෝම මේ LinkedIn එක ඇතුළේ ඉන්නවා. ඉතින් LinkedIn එක ඇතුළේ මේ විදිහේ හැමෝම ඉන්න හින්දා අපිට ගොඩක්ම ලේසි අපිට career එකක් develop කරගෙන යන්න. ඉතින් මේ develop කරගෙන යද්දී අපිට ඕන වෙන courses, certificates, diplomas, degrees, government වෙන්න පුළුවන්, private universities වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපි බෙදල කරනවා. නමුත් මේ LinkedIn එක ඇතුළේදී අපිට පුළුවන් කිසිම ගවර්මන්ට් එකකට නැතුව ප්‍රයිවට් විදිහට මේ කෝසස් අපිට ෆලෝ කරන්න. ඉතින් මේ ඔප්ෂන් එකත් LinkedIn ලා දුන්නා. දැන් අවුට් කීපයකට කලින් LinkedIn learning කියන ඔප්ෂන් එක. ඉතින් LinkedIn learning කියන ඔප්ෂන් එකේ ඔයාලට පුළුවන් කෝසස්, ඒ වගේම learning path, subjects වගේ කැටගරි තුනක් යටතේ මේ දේවල් හරියට ඉගෙන ගන්න. ඉතින් මේ වගේ දේවල් දෙන්නේ මේ LinkedIn එක ඇතුලේ. මේක ඇතුලේ ඉන්න මං කියුව වගේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය. මේගොල්ලෝ ටීච් කරන්නේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්ස්පර්ට්ස්ලා. ඉතින් අපිට ඉන්ටර්මීඩියට් වෙන්න පුළුවන්, ඔයා බිගින කෙනෙක් වෙන්න පුළුවන්, මුකුත්ම දන්නේ නැති සීරෝ ලෙවල් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, මොන ලෙවල් එකේ හිටියත්. ඔයාට මේ තියෙන කෝසස් පරිදන ග්‍රැෆික් ඩිසයින් ඔයා වෙන්න පුළුවන්, ඔයා ස්ක්‍රිප්ට් රයිටින් වෙන්න පුළුවන්, ඔයා ගේම් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්, ඔයා බිස්නස්
స్ట్రాటజీస్ వెళ్ళిన పుడు మార్కెటింగ్ వెళ్ళిన పుడు ఓన మళ్ళీ బయాలజీ వెళ్ళినప్పుడు సివిల్ ఇంజనీరింగ్ ఓన మళ్ళీ మేక దీని కోర్సెస్ ఫ్రీ అంకేనా ఇంటికి తమటికి కోపం మేము అడిగి యాక్సెప్ట్ చేయాలండి. අපි ඊළඟට කතා කරමු මේ වීඩියෝ එකේ වැදගත්මනේ ඇයි අපි LinkedIn courses කරන්නේ කියලා. LinkedIn courses කරන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. LinkedIn කියන මම කලින් කිව්වාගේ LinkedIn කියන්නේ අපේ career opportunities වගේම career development එක වැඩි කර ගන්න පුළුවන් දේ. ඉතින් මෙතනදී මේක LinkedIn හරියට online CV එකක් වගේ. ඔයා දන්න resume එකක් වගේ. ඉතින් මේකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි ඔයා මේකෙදි ගන්න certificates ඔක්කොම ඔයාගේ ෂෝකේස් එකේ පෙන්නනවා. ඉතින් මම ඉස්සරහට පෙන්නනම් කොහොමද මේවා හරියට පෙන්නන්නේ කියලා. ඉතින් මේ විදිහට ඇඩ් කරගත්තා පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එක බලනකන් දැන් ඔයා Facebook දැක්කම ඔයාගේ bio එකේ ඔයාගේ details තියෙනවා. ඔයා work කරන දැන් ඔයා study කරේ කොහෙද, ඔයාගේ degrees diploma සීරණ ඒවා, ඔයාගේ companies මොනවද, ඔයා ඕන කවුද, ඒ වගේ දේවල් ඔක්කොම තියෙනවා. ඉතින් මේ LinkedIn එක ඇතුලේ ඔයාගේ මේ ඔක්කොම දේවල් තියෙනවා. නමුත් Facebook වගේ එකක ඇතුළත ඔයාගේ certificates වගේ දේවල් කවුරුත් දාන්න යන්නේ නැහැ. මොකද LinkedIn කියන දේ තියෙන්නේ අන්නේ. ඉතින් LinkedIn කරන්න හේතු කීපයක් තියෙනවා. ඉතින් LinkedIn පළවෙනිම කරන්න ඕන දේ තමයි LinkedIn learning කියන එක හැමෝම ලෝකෙ පිළිගන්න දේ. කවුරුත් LinkedIn learning කියන එක reject කරන්නේ නැහැ. ඒ certificates කවුරුත් reject කරන්නේ නැහැ. මොකද ඒකේ මාර validity එකක් තියෙනවා. දෙවෙනි දේ මේ තියෙන contents වල තියෙන දේවල් පාඩම high quality. ඒ වගේම ගොඩක්ම ඊයකට රීසෙන්ට් ඒවා තියෙන්නේ පරණ කෝසස් තියෙන අලුත් ඒවා තියෙන මේවා හැම වෙලෙම අප්ඩේට් වෙන හින්දා හැමෝම මේකේ තියෙන කෝසස් පිළිගන්න. පද්දයක් කියනවා නම් මේකේ තියෙන කෝසස් ගොඩක්ම ප්‍රයිස් එකට අෆෝඩබල්. ඒ කියන්නේ හැමෝටම ගන්න පුළුවන් මට්ටමක තියෙන කෝසස් ගොඩක් මුදලා අඩුවෙන් අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් ලොකු ගාණක් දිය කරන කෝස් එක මේකේ ඊට වඩා දෙගුණයක් තුන්ගුණයක් විතර අඩුවෙන් කරන්න පුළුවන් හැකියාව මේ LinkedIn එක ඇතුලේ තියෙනවා. මම කලින් කිව්වා වගේ මේකේ වාසි ගොඩක් තියෙනවා. ඉතින් මේ වාසි ඔක්කොම වඩ ගන්න පුළුවන් LinkedIn profile එකක් හැදුවොත් විතරයි. මේ LinkedIn profile එක හදනවා කියන දේ මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන ඔයාලට සිංහල ටියුටෝරියල්ස් ඕන තරම් තියෙනවා. LinkedIn profile එකක් හදන විදිය නැත්තම් ඒක බලන්න ඕනෙත් නැහැ. නමුත් ඒක develop කරන්න විදියක් තියෙනවා. අපේ profile එක ටිකක් high level එකට ඒක අනිවාර්යෙන් දරගන්න ඕනේ. ඒ නමුත් හදන්න තියෙන normal අපි Facebook accounts, Instagram accounts හදනවා වගේ forum එකට අපි data ටික දාලා ප්‍රොෆයිල් එක එතනදී ඊට පස්සේ ගන්න දේවල් ටික බලන්න අනිවාර්යයෙන්ම ටියුටෝරියල්ස් බලන්න පොඩි දෙයක් තියෙනවා. හරියට පාගේ ඩීටේල්ස් එක ෆිල් කර ගන්න ඕනේ. හැමෝම බලනවා ඇති කොහොමද මේ LinkedIn account එකෙන් ෆ්‍රී කෝසස් කරන්නේ කියලා. ඉතින් ෆ්‍රී කෝසස් කියන්නේ මම කිව්වගේ කලින් ප්‍රොෆයිල් එක හදා ගන්න ඕනේ. ඊළඟට කරන්න ඕනේ දේ ප්‍රොෆයිල් එක ෆිල් කරගත්තාට පස්සේ ලර්නින් කියන එකට යන්න. ඉතින් ලර්නින් කියන එකට මම තව ටිකින් මගේ ෆොන්ට් එකෙන් ස්විච් කරන්න. ඊට කලින් කියන්න ඕනේ මේ ලර්නින් කියන ඔප්ෂන් එක ෆ්‍රී දෙන්නේ මාසයක් විතර ඇතුළත කාලයක් විතරයි. ඉතින් ගොඩක්ම විශේෂ දේ තමයි මම දැක්කපු හැම සයිට්ස් වලම එක එක සයිට්ස් වල එක එක දේවල් විතරයි තියෙන්නේ. කෝඩින් වලට ගත්තොත් කෝඩින් වලට එක බයොලොජිකල් පැත්තෙන් වෙන පැත්තක් කොහොමම සයිට්ස් ගොඩකට යන්න ඕනේ ඔය එකක් හොයාගන්න. සහ ඔය කෝසස් දෙන්නේ අනිවාර්ය පේමන්ට් එකක් අන්තිමට කරන්න වෙනවා. කෝස් එකකට සර්ටිෆිකේට් එකක් ගන්න අනිවාර්ය පේමන්ට් එකක් කරන්න වෙනවා. ඉතින් මේ කතාව හින්දම LinkedIn learning එක ගොඩක් පහයි. ඉතින් මේකෙදි මාසයක් ෆ්‍රී දෙන්නේ ඇයි සහ මාසයක් මේකේ මොනවද අපිට වාසි මේ මාසය ඇතුළේ කරන්න පුළුවන්. පළවෙනිම දේ තමයි LinkedIn learning කියන එක ඇතුලේ මාසයක් ඇතුළත ඔයාට over 15,000 15,000කට අධික courses සංඛ්‍යාවක් මේක ඇතුළේදී ෆ්‍රී කරන්න හම්බෙනවා. දැන් ඔයා හිතන්නවා 15,000ක් ෆ්‍රී දෙනවා කියුවහම ඔය ID කරනවා CD කරනවා ඔක්කොම කරනවා කියලා වාරු දාම එක පාර දවස් 10ක් ඇවිල්ලාදී කරන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ. ඉතින් 15,000ක විතර කෝසස් තියෙනවා මේක ඇතුලේ ෆ්‍රී දෙනවා. ඔයාට කැමති කැටගරි එකක් තෝරගෙන ඔයාට අනිත්‍යව කැමති එකකට ගන්න පුළුවන්. මම කියන්නේ එහෙම නෙමෙයි. නමුත් 15,000ක කෝසස් අපිට එක පාර දවස් 10ක් ඇතුළත කාටවත් මම හිතන්නේ කරන්න පුළුවන් කී කියලා. ඉතින් ඒක ප්‍රැක්ටිකල් නැහැ. ඔයා හිතනවා කැටගරි එකක් විතර වාගත්තොත් එහෙම ඩිසයිනින් කැටගරි එක කියලා. ඔයා ඩිසයිනින් කැටගරි එකේ තියෙන ඔක්කොම ඒත් මම හිතන්නේ කරන්න පුළුවන් කියලා. ඔයාලට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ලිමිට් එකකට කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. මහන්සි වුණොත් කරන්න පුළුවන්. ඩිසයිනින් වල තියෙන ඔයා හිතන්නේ මම ඩිසයිනින් වලින් සොෆ්ට් එකක් විතර ගත්තොත් Photoshop. Photoshop courses මේ තියෙනවා 300ක් 400ක් විතර. ඉතින් ඔයා ඊළඟට හිතන්නේ Illustrator. Illustrator කියන්නේ ඩිසයිනින් වලටම ගන්න එකක්. ඉතින් ඒකෙත්
තව කෝසස් 400 500 සමාන කෝල කෝසස් 1000 1500 විතර විලාවල් තියෙනවා එක එක සොෆ්ට්වෙයාර්ස් ලා අනුව ඉතින් වාගේ දැනලා ඒක ඩිසයිනින් එක දැක්කල මම ගෝගේ කලින් වගේ කැටගරිස් ගොඩක් තියෙනවා වාගේ Excel එකේ ඉඳලා Word වල ඉඳලා high level එකට යන Premiere DaVinci ඒ වගේම Cubase ඔයගේ කෝඩින් වලට ගන්නවා නම් වෙනම ඔක්කොම මේක ඇතුළේදී Kubernetes වගේ ගොඩක් දේවල් මේක ඇතුළේදී learn කරන්න පුළුවන් වාට මේ මාසයක් ඇතුළතද ගන්න courses වලදී අපිට මං කලින් කිව්වාගේ මාසයක් free දෙනවා ඉතින් මේකෙදී ගන්න free trial එකේ වාසි තව කීපයක් මම කියන්නම් ඊළඟට තමයි මේකේ තියෙනවා අපිට ගන්න පුළුවන් exercises wise ඒ කියන්නේ මේක ඇතුළතදී නිකම්ම course එක අපිට හම්බෙන්නේ නැහැ මේකෙදී ඔයාගේ தත්ත්ව බලා ගන්න courses අනිවාර්යෙන් මේක ඇතුළතදී පාවිච්චි කරනවා හැම chapter එකක් ඉවර වෙනකොටම ඉතින් මේ chapters ඉවර වෙද්දී මේ courses කරන එක වටනකම ඔයා chapter එකේ කොච්චරක් මේකේ ආඩ පුළුවන් ද වගේ දේවල් කරලා මේ chapter එක pass වුණාට පස්සේ ඊළඟ chapter එක කරන්න පුළුවන් chapter එක follow කරාට පස්සේ ඒ chapter එකේ න ඊළඟ quiz එක කරන්න පුළුවන් ඉතින් මේ විදිහට chapters පහකට quizzes පහගාන ඇවිල්ලා ඊළඟට එනවා අන්තිම ටික ඉතින් මේක step එක follow කරාට පස්සේ ඔයාලා certificate එක ගන්න පුළුවන් certificate එක ගත්තාට පස්සේ certificate එක ඔයාලා පුළුවන් PDF එකක් විදිහට download කරලා print කරලා වගේ අත්‍යන්තකට දෙන්න එහෙම නැත්නම් ඔයාගේ LinkedIn account එකේ showcase එකේ දාන්න පුළුවන් ඉතින් මේ ෂෝකේස් එක දැම්මට පස්සේ වෙන්නේ ඔයගේ මම කලින් කිව්වාගේ මේක ඔන්ලයින් CV එකක් එහෙම නැත්නම් ඔන්ලයින් රිසීවර් එකක් මේක කාටවත් ගිහලා අපි ඉස්සර ෆයිල් යුස් එකෙන් ගිහලා පෙන්නනවා වගේ නෙමෙයි මේ ඔන්ලයින් CV එක එහෙම නැත්නම් අපි LinkedIn account එක කාටවත් දුන්නොත් මේක ඇතුළේ තියෙන සර්ටිෆිකට්ස් ඔයා achieve කරගත්ත දේවල් හැමෝට බලන්න පුළුවන් ඉතින් එතකොට ඒ බලන කෙනා දැනගන්න ඕකට මේවා පුළුවන් ඉතින් ඒක හින්දා එතකොට එතනින් යා ඩිටෙක්ට් කරගන්නවා ඔයා මේ දේවල් වලට ස්කිල් තියෙන කෙනෙක් ඔයාට මේ දේවල් කරන්න පුළුවන්. ඔයා මේ දේවල් වල LinkedIn එකේ ලර්නින්ග් වලින් ඔයා සර්ටිෆිකේට් අරන් තියෙනවා කියන අනිවාර්යයෙන්ම ඔයාගේ ජොබ් එක ගොඩක් දුරට මේ හරියටම හරියන්න පුළුවන්. මොකද LinkedIn ලර්නින්ග් එක ඒ තරම්ම ගොඩක් වැඩිනේ. ඉතින් ඒක තමයි ඔන්ලයින් ටූල් එක. අපි යමු මොන්ට එකට ගිහින් පොඩ්ඩක් බලමු මේ LinkedIn එකේ කොහොමද වෙන්නේ කියලා දෙමළින්. මම ඉන්නේ මගේ personal LinkedIn account එකේ. ඉතින් මේ තියෙන ඔයාගේ account එක setup කරාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියටම තමයි. ඉතින් මෙතනදී මේ දේවල් fill කර ගන්න ඕනේ ඔයාට අවශ්‍ය දේවල්. ඉතින් මම මෙතනදී වෙන්න කොහොමද මේ courses වලට access කරන්න කියලා. දකුණු අත පැත්තේ උඩ තියෙනවා work කියලා tab එකක්. ඉතින් මෙතනින් එනවා learning කියලා option එකක්. ඉතින් මේ learning එක click කරුවාම ඔයා redirect කරනවා LinkedIn learning site එකට. ඉතින් මේ learning කියන ඔප්ෂන් එකේ දීලා තියෙන LinkedIn learning page එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට courses. ඉතින් මේ courses certificate courses ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන audio mixing, enhanced landscape photos ඒ වගේම premiere video script writing හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ගොඩක් popular courses LinkedIn learning වල ගොඩක් මේක ඉන්න බේසික් ඉන්න කරන දේවල්. ඉතින් මේ තියෙන after effects එකක්. ඉතින් මේ courses හරියට කොහොමද බලාගන්නේ? ඉතින් පළවෙනිම category එක තමයි මෙතනින් browse කියලා option එකක් දීලා තියෙනවා. මේ browse කියන option එක ඇතුලේ ඔයාලා බලා ගන්න පුළුවන් මම ඉන්නේ business කියන category එකේ. මේ business එක කියන category එක මේ තියෙන තවත් categories වලට අදාළ sub categories. ඉතින් මේකේ softwares විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ බිස්නස් කියන මේන් කැටගරි එක ඇතුළතදී අපි යමු ක්‍රියේටිව් කියන එකට. ඉතින් ක්‍රියේටිව් කියන එක ඇතුළත තියෙන්නේ සම්මුතියේ ක්‍රියේටිව් වලට අදාළ මේන් කැටගරි සහ සබ් කැටගරි. ඉතින් මේකේ සොෆ්ට්වෙයාර්ස් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් InDesign, XD, Illustrator, Premiere, 3ds Max, SketchUp, Maya, Cinema 4D වගේ ගොඩක් ක්‍රියේටිව් ලෙවල් වලට ගන්න සොෆ්ට්වෙයාර්ස් වල ඔක්කොගෙම courses මේ සබ් කැටගරිස් ඇතුලේ අපිට ක්ලික් කරලා ගන්න පුළුවන්. ඉතින් ටෙක්නොලොජි වලට ආවොත් ටෙක්නොලොජි වල දෙන ඩේටා සයන්ස්, ඩේටාබේස් මැනේජ්මන්ට්, මොබයිල් ඩෙවලොප්මන්ට්, IT, DevSelp, software development, coding, සම්පූර්ණයෙන්ම web development වගේ digitally technology ගත තියෙන දේවල් ටික. ඉතින් මෙතනදී softwares ඉදිරියේ ගල පාවිච්චි කරනවා. ඒකට මම වෙනනම් උඹලන්ට කොහොමද මේක එකක් access කරන්න කියලා මම යනවා මෙතනින් පි ටිකක් මොකම දන්න photography කියන පැනල් එකට. ඉතින් ෆොටෝග්‍රෆි කියන පැනල් එකේ මම යන ඉමේජ් එඩිටින් කියන එක ඇතුළට. මොකද අපි හැමෝම ෆොටෝ එක එඩිට් කරනවා, ඒ වගේ දේවල් අපි කරනවා. ඉතින්
ෆොටෝෂොප් කියන එක ඇතුළට මට දැන් යන්න ඕනේ වයිද නෝඩ ෆොටෝෂොප් කෝස් එක තමා වඩ දැන් ඕන වෙලා තියෙන එක. ඉතින් මෙතනදී තියෙනවා වාට මේ ඉමේජ් එඩිටින් කියන ගැටදෙම කෝසස් 167ක්. ඒ කෝසස් එකට 167 ඇතුලේ වීඩියෝස් තියෙනවා 8634ක්. ලර්නින් පාත්ස් තියෙනවා දෙකක්. ලර්නින් පාත්ස් කියන්නේ මම මොකක් හරි දෙයකට ඉන්ට්‍රස්ට් නම් ඒක හරහා එකකින් යන්න පුළුවන්. ඉතින් මේ කෝසස් ආයෙත් බෙදලා තියෙනවා මේ වීඩියෝස් තියෙන මේ කෝසස් ඇතුලේ. එතකොට මේ සම්පූර්ණයෙන් මේ කෝසස් ගන්න මේ විදිහට බෙදෙනවා. මං කිව්වාගේ බිගිනර් ඉන්ටර්මීඩියට් ඇඩ්වාන්ස් කියලා තුනකට. ඉතින් මේකේ ටයිම් එක වඩ බලන්න පුළුවන්. මේ තියෙන්නේ සම්පූර්ණ කෝස් එකේ තියෙන වෙලාවල් ටික. ඉතින් විනාඩි 30ත් පැයත් අතර කෝසස් තියෙනවා. පැයත් තියෙනවා පැය දෙකත් අතර ඒවා දෙනවා. ඒ වගේම පැය තුනට වඩා වැඩි ඒවා තියෙනවා. ඔයාලට කැමතිව මේවා මාක් කරලා මෙතන ෆිල්ටර් කරගන්න පුළුවන්. ඉතින් මේ දින සොෆ්ට්වෙයාර්ස් ඉමේජ් එඩිටින් වලට ගන්න ෆොටෝෂොප් ඉලස්ට්‍රේටර් ලයිට් රූම් කැමරා අඩෝ ෆොටෝෂොප් ඕ එස් එක්ස් කියන ඉතින් මේ ඔක්කොම ඉමේජ් එඩිටින් වලට ගන්න සොෆ්ට්වෙයාර්ස්. ඉතින් ස්නැප්සීඩ් පවා මේක ඇතුලේ තියෙනවා කෝසස් 51ක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ කෝසස් කැටගරයිස් කරන්න පුළුවන්. ඉතින් ආයි දැන් මේ තියෙන්නේ මේ පොපියුලර් කියලා දාලා තියෙන කෝසස්, මේ එසෙන්ෂල් කෝසස්, ෆ්‍රී දෙන කෝසස්. මං මේකට ඇක්සස් කරන්න නිකන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ කෝස් එක සම්පූර්ණයෙන්ම. Photoshop is the industry standard for creative. ඉතින් මේ කෝස් එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී දීලා තියෙන්නේ. ඔයාලට මේ අවසානයේ මේ මං කලින් කිව්වා වගේ ඉන්ට්‍රොඩක්ෂන් එක, මේ දින්නේ ඕපනින් ෆයිල්ස්, ඩොකියුමන්ට්, මේකේ තියෙනවා චැප්ටර්ස්. මේ දින්නේ චැප්ටර්ස්, මේකේ සම්පූර්ණයෙන්ම චැප්ටර්ස් තියෙනවා 18ක්. කන්ක්ලූෂන් එක නැතුව ඉතින් චැප්ටර්ස් 18ක් තියෙනවා. මේවට හැම චැප්ටර් එකේම අන්තිමට චැප්ටර් ක්විස් එකක් තියෙනවා. මොකද මේ චැප්ටර් එකට අදාළ දේවල් ටික මෙතනින් චෙක් අප් කරනවා. ඉතින් මේ ටික පාස් වෙන්න පුළුවන් හරියට මේ කෝස් ටික බලන්න. අනිවාර්යයෙන්ම මීට වැදගත්ම දේ තමයි මේක කරන්නේ මෙන්න මේ ප්‍රොෆෙෂනල් කෙනෙක්, ප්‍රින්සිපල් එලිවෙන්ස් ඔෆ් ඇඩෝබි සිස්ටම්ස් වල ඉන්න කෙනෙක්. ඉතින් මංගි වගේ මේකේ ඉන්න ගොඩක්ම ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ ඉන්න ගොඩක්ම ප්‍රොෆෙෂනල්, එහෙම නැත්නම් හයි ප්‍රොෆෙෂනල් ලෙක්චරර්ස්ලා. ඉතින් මේක ගොඩක්ම වටින් යන්නේ ඒ දේ හින්දා මෙතෙන් ඕගලන් ප්‍රොවයිඩ් කරන එක්සසයිසස් ෆයිල්ස්. ඉතින් මෙතන එක්සසයිසස් ෆයිල්ස් එක 1.32 GB තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට මේ දිය දින ටියුටෝරියල්ස් එක්කම කරගෙන යන්න පුළුවන් මේ කෝස් එක කිසිම ප්‍රශ්නයක් නැතුව. ගොඩක්ම වටිනවා අපිට ඒක. සාමාන්‍ය ඔන්ලයින් කෝසස් වල ඔය වගේ දේවල් හම්බෙනවා අඩුයි. අනිත් එක සර්ටිෆිකට්ස්. ඉතින් මම මේ කෝස් එක තමයි කරලා නැහැ. කෝස් එක සම්පූර්ණයෙන් කරාට පස්සේ ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරන සර්ටිෆිකට් එක හම්බෙනවා ෆ්‍රීම, කිසිම චාර්ජ් එකක් ගන්නේ නැතුව. මේක මේ චැප්ටර්ස් වලට ටික් එකක් වැටෙනවා ඔයා මේක කම්ප්ලීට් කරාට පස්සේ. එතකොට ඔයාලට මේ කෝස් එක අරගන්න පුළුවන්. ඉතින් කෝස් එක ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක මම කලින් කිව්වාගේ ලින්ක්ඩ්ඉන් එකේ ෂෝකේස් එකේ දාන්න. එතකොට ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඔයා මේක කරා කියලා ඔයා බලන කෙනෙක්ට මේක නිකම්ම තේරෙනවා. මොකද ඔයාගේ ෂෝකේස් එකේ ගත්ත සර්ටිෆිකට්ස් ඔක්කොම පෙන්නන හින්දා. ඉතින් මෙතනදී ඔයාට ඔන්ලයින් Q&A සෙෂන්ස් තියෙනවා. ඉතින් ඒවද වෙන්න පුළුවන්. ඔයාට ඕනනම් නෝට්ස් දාන්න පුළුවන් මෙතන ඔන්ලයින්ම. ඒ වගේ මෙතන ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් තියෙනවා මේ කෝස් එක සම්බන්ධව. ඉතින් මේ ඕවී එකෙත් ඒ ගැන දාලා තියෙනවා යා. ඉතින් මේ වගේ ෆොටෝෂොප් විතරක් නෙමෙයි, මං කලින් කිව්වාගේ ඕනම කැටගරි එක, මේ පොපියුලර් කැටගරි එකේ තියෙන ගොඩක් ෆ්‍රී දෙන ඒවා සර්ටිෆිකට් එකක් එක්ක කිසිම පේමන්ට් එකක් නැතුව. මේ කෝසස් වඩ ලොක් කියලා තියෙන්නේ සමහර කෝසස්. ඉතින් කෝස් එකට ගියට පස්සේ ඔයාට පෙන්නයි සමහරට පර්චේස් කරන්න කියලා 1 මන්ත් ෆ්‍රී ට්‍රයල් එකෙන් පස්සේ මේ දින්නේ වගේ එකක්. ඉතින් මේකේ ස්ටාර්ට් මයි ෆ්‍රී මන්ත් කරොත් අනිවාර්යෙන් මේක පේ කරන්න ඕන කෝස් එකක්. නමුත් මෙතනදී පේ කරන්න නැතුව 1 මන්ත් ෆ්‍රී ට්‍රයල් එක ඇතුලේ ඔයාට මේක කරන්න පුළුවන්. ඉතින් 1 මන්ත් ෆ්‍රී ට්‍රයල් එක ඕපන් කරන්න කලින් මම දෙන ටිප් එක තමයි ඔයගොල්ලෝ මේක ඕපන් කරන්න කලින් හොයලා බලන්න ඔයගොල්ලෝ අදාළ දේවල් වලට තියෙන සම්පූර්ණ ෆ්‍රී මොනවාද කෝස සර්ටිෆිකට් ටික කියලා. ඉතින් එතකොට ගන්න පුළුවන් මේ තියෙන්නේ ඒගොල්ලෝ දෙන සර්ටිෆිකට් එක. ඉතින් මම කලින් කිව්වා වගේම මේකේ ෂෝකේස් එක ඔයාගේ ලින්ක්ඩ්ඉන් එකේ ප්‍රොෆයිල් එකේ දාන්න පුළුවන් ලයිසන්ස් ඔන් සර්ටිෆිකට්ස් වල. ඉතින් මේක ප්‍රින්ට් කරලත් PDF එකක් විතර ගන්න පුළුවන්. මේක ඕනම තැනක වැලිඩේට් මේ සර්ටිෆිකට් එක. ඉතින් ගොඩක්ම ලේසි මේ ලින්ක්ඩ්ඉන් එක ඩීල් කරද්දි ගොඩක්ම හොඳ ක්වලිටි කන්ටෙන්ට්ස් අපිට ගන්න පුළුවන් ගොඩක් ඩිෆරන්ට් කැටගරීස් යටදී. මොකද මේ කැටගරි ලෙවල් එක ඇතුලේ ගොඩක් තියෙනවා
කෝසස් වලට ඇක්සස් කරන්න පුළුවන්. වීඩියෝ එක ටිකක් දිග වුණා මම හිතුවේ ඇත්තට දිග වෙයි කියලා. නමුත් මම හිතන්නේ ඔයගලන්ට පාඩුවක් වුණේ නැහැ කිසිසේත්ම. මොකද ඔයගොල්ලෝ ගොඩක් මහන්සිලා හොයන දේක් මම වීඩියෝ එකෙන් ගෙනාවා. ඉතින් මේ වීඩියෝ මේ විදිහට කරලා ඔයාගේ සක්සස් වෙච්ච දේවල් දෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ලින්ක්ඩ්ඉන් ගැන දන්නවා නම් ඒ දේවලුත් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් ලින්ක්ඩ්ඉන් එක්ස්පීරියන්ස් එක ගැන දේවල් වාතවත් දන්නවා නම් ඒවත් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අවතක් කරන්න එපා. මොකද ඒව බලලා තවත් කෙනෙක්ට මොටිවේට් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක නරඹන්න ගොඩක් ස්තුතියි. ඔය වීඩියෝ එක කැමතිනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තවත් මේ වගේ කෝසස් වෙන ෆ්‍රී කෝසස් වෙන හැම කෙනෙක්ටම මේකේ ෆ්‍රී account එකක් අතන ෆ්‍රී කෝසස් ගන්නවා කරන්න බලා. ඉතින් ගොඩක් වැලිඩේට් සර්ටිෆිකට්ස් ගොඩක් ඔයාලට ෆ්‍රීම ගන්න පුළුවන් මේකේ online resume එකත් එක්කම. ඉතින් LinkedIn ගැන ලොකුවටම මම කතා කරන්න නැහැ වීඩියෝ වල. මොකද තවත් මේක ලිච්චන එක විතරයි ඉන්නේ. LinkedIn වල වැඩිදුර විස්තර වෙන channel එක මම දැක්කා තියෙනවා. ඉතින් ඒක ගැන මම සඳහන් කරන්න නැහැ මොනවා කරන්න. අපි අලුත් දිනේ ඉක්මනට හම්බෙමු. මමගේ YouTube channel එක subscribe කරන්න නම් දැන්ම subscribe කරන්න. ඔයාලා bell icon එක දාන්න. මම වැඩි මේක click කරගෙන යන්න. අපි අලුත් දිනේ ඉක්මනට හම්බෙමු. මම යක්ෂ ශ්‍රී. Goodbye.